දැන් අපි නාමරූප ධර්මයෝ අනිත්‍යයි කියලා මෙනෙහි කළා. මේ නාමරූප ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකටද? මෙතනදී රූපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අධ්‍යාත්මික සතර මහා ධාතුවට. ඒ කියන්නේ මේ සලායතනයන්ට සහ මේ සලායතනයන්ට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන්ට. අන්න රූපය. එතකොට මේ රූපේ පස්සේ ඇතුළෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම ධර්මයන් කියලා. ඒ නිසා පින්වතුනි, අපි සෑම මොහොතකම මේ ඇසේ පස්සේ හේතුවෙන් අපි පංච උපාදානස්කන්ධ ලෝකයේ ගොඩනගෙනවා, නාම රූප ධර්මයෝ ගොඩනගා ගන්නවා. මේ කන නාසය දිව ශරීරේ මනස බාහිර රූප සමග පස්ස වෙලා වේදනා සංඥා සංකාර විඥානයෝ අපි සෑම නිමේෂයකදීම උපද්දවා ගන්නවා. පින්වතුනි, මේ රූපය නිත්‍යද? දැස් පියාගෙන නුවණින් දකින්න මේ රූපය නිත්‍යද? මේ රූපය අවිද්‍යාවෙන් උපන් රූපය. මේ රූපය පංච නීවරණයන්ගෙන් අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණයන්ගෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාවෙන් උපන් රූපය මමය, මගේය, මගේ ආත්මය කියලා දැකීම නිසා නිරේතුරු අපි රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ මමය, මගේය කියලා ආත්මීයව ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ ලෝකයට බැඳුනා නම් ඒ බැඳිලා තියෙන පංච උපාදානස්කන්ධයටයි. ඔබ මේ ලෝකෙන් නිදහස් වුණා නම් ඒ නිදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයටයි. පින්වතුනි, ඔබත් මමත් තාම මේ ලෝකෙන් නිදහස් වෙලා නැහැ. මේ පංච උපාදානස්කන්ධ ලෝකෙට බැඳිලා ජීවත් වෙනවා. ඇස මමය කියලා දකිනවා, කන මමය කියලා දකිනවා, නාසය දිව ශරීරය මනස මමය කියලා දකිනවා. ඇසේ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයෝ මමය, මගේය, මගේ ආත්මය කියලා සක්කාය දිට්ඨියෙන් අපි ගන්නවා. ඒ නිසා පින්වතුනි, ඔබත් මමත් මේ ලෝකෙට බැඳිලා ජීවත් වෙන්නේ. ලෝකෙට බැඳුනා කියන්නේ මේ පංච උපාදානස්කන්ධෙට ලෝකෙට බැඳිලා ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා ඔබ කවදාද මේ ලෝකෙන් නිදහස් වෙන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අවිද්‍යාවෙන් උපන් ලෝකයෙන් ඔබ කවදාද නිදහස් වෙන්නේ? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම උදෑසනකම, සෑම දහවලකම, සෑම රාත්‍රියකම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, ඊළඟට අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා නම්, වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා නම් ඔබ අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි අනාගත පංච උපාදානස්කන්ධ ලෝකෙට බැඳිලායි ජීවත් වෙන්නේ. අපි අනාගත රූපයන් ප්‍රාර්ථනා කරනවා. මට අනාගතේ සුන්දර දිව්‍ය ලෝකයකට යන්න ලැබේවා, බ්‍රහ්ම ලෝක ලැබේවා, මනුෂ්‍ය ජීවිත ලැබේවා. අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. ඒ අනාගත රූපස්කන්ධයේ ඇසුරෙන් අනාගත වේදනා සංඥා සංස්කාර විඥානස්කන්ධයන් ප්‍රාර්ථනා කරනවා. එහි පින්වතුනි, අනාගත පංච උපාදානස්කන්ධ ලෝකේ අපි ප්‍රාර්ථනා කරන්නේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. පින්වතුනි, සුන්දර සම්මා සමාධිමත් හිතක් ඔබට මේ මොහොතේ තියෙනවා. මාර්යාගේ දැස් අන්ධ කරලයි ඔබ මෙතන වාඩි වෙලා තියෙන. කාමච්ඡන්දයන් යටපත් කරලා ඒ සම්මා සමාධිමත් හිතෙන් පින්වතුනි, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අතීතයට හිත අරන් යන්න. ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ ඔබට මතකද? ඔබ අම්මාගේ මව් කුසෙන් බිහිවෙච්ච පුංචි අවදිය, ඒ ලදරු රූපේ සිහියට නගා ගන්න. පින්වතුනි, ඒ ලදරු රූපස්කන්ධයට මොකද උනේ? ඔබේ පුංචි ලාමක ලදරු රූපස්කන්ධයට මොකද අද වෙලා තියෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙලා. පින්වතුනි, ඒ ලදරු ඇහැ ඔබට මතකද? ඒ ලදරු ඇහැට අද මොකද්ද වෙලා තියෙන්නේ?
ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක්වෙලා ඒ පුංචි කන් දෙක පුංචි නහය පුංචි දිව ඒ පුංචි ශරීරය අපට මතකද ඒ අතීත රූපස්කන්ධයට මොකද වුනේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක්වෙලා ඔබ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ ඔබට මතකද ඔබේ තරුණ අම්මා ඔබේ තරුණ තාත්තා පින්වතුනි එදා හිටපු ඒ තරුණ අම්මට තරුණ තාත්තගේ රූපස්කන්ධයට මොකද වුනේ අද ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා සමහර විට පවුලේ සුසාන භූමියේ පසගත්තේ රූප මුහු වෙලා පින්වතුනි මේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවයයි ඔබ දකින්නේ ඔබ පුංචි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩුවලට ඔබ නලවුණ තොටිල්ලට ඔබ හැදපු සෙල්ලම් ගෙවල් වලට මොකද උනේ පින්වතුනි අතීත රූපස්කන්ධය වෙනස් වෙලා ගියා ඒ අතීත රූපස්කන්ධය ඇසුරෙන් සකස් වුණ සුන්දර වේදනා ස්කන්ධයන්ට මොකද උනේ ඔබ අම්මාගේ තුරුලට වෙලා අම්මගේ මව් කිරි උරා බොද්දී ඔබ මොනසා සුන්දර සැප වේදනා ලැබුවද ඔබ තොටිල්ලේ නැලවෙන වෙලාවේ සෙල්ලම් බඩු එක සෙල්ලම් කරපු වෙලාවේ සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් බත්තු එපු වෙලාවේ ඒ අතීත වේදනා ස්කන්ධයන්ට මොකද උනේ ඒ සෑම අතීත වේදනා ස්කන්ධයක්ම අනිත්‍ය වෙලා ගියා ඒ සංඥා ස්කන්ධයන් සංස්කාර ස්කන්ධයෝ විඥාන ස්කන්ධයෝ සියල්ල වෙනස් වෙලා ගියා රූපේ වෙනස් වෙද්දි සියල්ල වෙනස් වෙලා ගියා සංස්කාරයෝ වෙනස් වෙද්දි සියල්ල වෙනස් වෙනා ගියා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න එතනින් නෙමේ බුදුරජාණන් වහන්සේ කියනවා ඉනුත් ඈතට යන්න කියලා බුදුරජාණන් වහන්සේ වරක් ආනන්ද ස්වාමින් වහන්සේත් එක්ක මෙහෙම දෙවටක් දිගේ වඩිද්දී පාර හරහා යන කඩිරැලක් පෙන්නලා කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. පින්වතුනි බිම ඉන්න කඩියත් කුහුඹියත් සක්විති රජ කෙනෙක් වෙච්ච සංස්කාර ලෝකයක් මේක. විජ්ජාකාරී සංස්කාර ලෝකයක් මායාකාරී සංස්කාර ලෝකයක් සක්විති රජ කෙනෙක් බවට පත් කරන පටිච්ච සමුප්පන්නව ආයිමත් කඩියෙක් කුහුඹියෙක් බවට පත් කරන වියරු විකෘති සංස්කාර ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා ඉපදුනා කියලා පින්වතුනි ඔබලා සියලු දෙනා සක්විති රජ වෙලා ඉපදිච්ච අය සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයක් ලැබෙනවා ඒ විතරක් නෙමේ පංච කල්යාණියක් දිව්‍ය තලයෙන් පටිච්ච සමුප්පන්න මව් කුසකට බැහැලා ඔබට ලැබෙනවා පංච කල්යාණියක් ස්ත්‍රී රත්නයේ හැටියට එර්ධියෙන් යන ඇතෙක් එර්ධියෙන් යන අස්සෙක් ලැබෙනවා මහ පොළවේ යට තියෙන ඕනම් ධම් සම්පතක් නුවණින් දකින්න පුළුවන් පුරෝහිත බමුණෙක් ලැබෙනවා පුත්තු දහසක් ඔබ ලබනවා 84000ක් ආයුෂ පින්වතුනි එවන් සුන්දර ප්‍රණීත සංස්කාරයෝ බක්තින්දා ඒ සංස්කාරයන්ට මොකද්ද උනේ ඒ රූපස්කන්ධයන්ට මොකද්ද උනේ ඔබ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දරාගත් අය සංසාරේ නමුත් ඒ අතීත රූපස්කන්ධයට මොකද්ද උනේ අතීත වේදනා ස්කන්ධයන්ට සංස්කාර ස්කන්ධයන්ට මොකද්ද උනේ සියල්ල ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා දැස් පියාගෙන අතීත පංච උපාදාන ස්කන්ධයට යන්න අතීත පංච උපාදාන ස්කන්ධේ ලැබුවා වූ සෑම ප්‍රණීත සුන්දර පංච උපාදාන ස්කන්ධ ධර්මයෝම වෙනස් වෙලා ගියා පින්නතුනි අතීත පංච උපාදාන ස්කන්ධේ කෙරේ අනිත්‍යභාවය දකින්න අතීත පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය නම් පින්නතුනි මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධේ නිට්ඨ වේද ඔබේ මේ වර්තමාන ඇස නිට්ඨද මේ වර්තමාන ඇස ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙන ඇසක් මේ කන නාසය දිව ශරීරය ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙන සලායතනයන් රූපස්කන්ධයන් පින්වතුනි මේ මොහොතේ අපි විඳින මේ විඳීම් හඳුනා ගැනීම සංස්කාර විඥානයෝ නිට්ටද වෙනස් වෙලා යනවා වෙනස් වෙලා යනවා අන්න අතීත පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමාන පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය නම් අපි මොනවද මේ අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ මොනවද මේ අනාගතේ තව ප්‍රාර්ථනා කරන්නේ
සුන්දර දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරනවා, බ්‍රහ්ම ලෝක ප්‍රාර්ථනා කරනවා, මනුස්ස සැපයන් ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ මේ එකක්වත් නිත්‍යද? අපි මේ ප්‍රාර්ථනා කරන අනී අති අනාගත පංච උපාදානස්කන්ධයෝ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත්මයි.